UNP rebel group slammed leader Ranil Wickremesinghe and General Secretary Tissathanayake for the alleged displaying of the LTT flag in the UNP May Day rally in Jaffna. May din pelapaliya kela ahinsaka kamkaruwo gonaatandala geniyala ahinsaka kamkaruwo weda karana janathawa UNP karyo gonaatandala geniyala maskadeera dakkana harak wage dakan gihilla avasaane mokadda labala dun uttare LTT ප්‍රගහපකරන්ගේ කොඩිය ප්‍රදර්ශනය කරන පෙළපාලියක් නැවත වරක් මේ රටේ බහුතර ජනතාවට ප්‍රදර්ශනය කෙරෙව්වා. මොකද්ද මේකෙන් අපිට දුන්න පණිවිඩය? ඔහේගේ පක්ෂ නියෝජනය කරන නායකයා බහලේකම් වරේ ඇතුළු කණ්ඩායම ගිහිල්ලා ඔහෙලගේ මේ ජාතියේ ජනතාවට මහා විමුක්තියක් ලබා දුන්න ප්‍රේමදාස ජනාධිපතිවරයා මරා දාපු බාබු සමරන්න ගිය මිනිස්සු එක්කද ඔගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා අහනකොට අනාගතේ පැවැත්වෙන මැතිවරණවලදී මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතියේ අපි ඡන්දේ දිනා ගන්න UNP එක දිනවන්නේ කොහොමද කියන වටේ ගැටලුවක් මතුවෙනවා. The Sajid Premadasa led rebel group called on UNP members to join hands to strengthen the opposition to restore democracy and rule of law. We call all the UNPers and all people who are keen in establishing a strong democracy in this country and who are keen in witnessing a strong opposition in this country to join forces with us and march towards creating this opposition which will bring this government on its, put this government on its proper tracks and which will also help and benefit the people. As a country, we will be running. The country will have to be run according to democratic principles, rule of law, and they all the white van culture, the media personnel being abducted culture. All this will have to come to a will be brought under control if the opposition is strengthened. Government ally Jathika Helawurume on Wednesday demanded the Wildlife Department to start a dialogue immediately with dairy farmers in the Udavalave area following a decision to ban grazing by domesticated cattle inside the Udavalave National Park. Dakune visheshayenma Hambantota district-e gawapatti himiyanta siddha vela thiyenawa jathiyata kirihattiyak di. Mee kiri kiyana eka ape saubhagya saha ape ananithave. E vitarak nemeyi eka ruha karmaanthaya. එකනේ හරක් හතක් අටක් 10ක් 20ක් 30ක් ඉන්න අය අම්මලා දරුවෝ ඔක්කොම එක්කහුවිලා හදන gedara කරන ස්වාධීන ස්වයං රැකියාව. දැන් මේ ස්වයං රැකියාව මේ ඇයට කරගන්න බැරි තත්ත්වයකද පත්වලා තියෙනවා. ඒතර මේ වනෝද්‍යානයට හරක් ඇතුළත් කිරීම කියන එක දැන් අවුරුදු 10ක් 15ක් තිස්සේ ඉතා තදබල ලෙස සාකච්ඡා වූ මාතෘකාවක්. නීතිය පැත්තෙන් ගත්තොත් මේ අය වැරදිකාරය. හැබැයි අපි සාධාරණත්වයේ පැත්තෙන් අරගෙන බැලුවොත් මේ මිනිසුන්ට හරක් දාන්න තැනක් නැහැ. එහෙනම් දැන් මේ මිනිසුන්ට කියන්නේ උඹලා ඉක්මනින් හරක් ටික මස්කඩේට විකුණලා මේ කිරි හට්ටිය ඕනේ අපට පුළුවන් බහුජාතික සමාගමෙන් කිරි ටිකක් අන්න. Venerable Ratnathero, expressing his views, stated that various development projects alone will not decide the economy's path to prosperity. දර අපි මේක වැඩි දියුණු කරන්න පිට රටින් හරක් ගේන කතා කරනවා ලොකු ව්‍යාපෘති කතා කරනවා ඒ ඔක්කොම මේ නිලධාරීන්ට සාක්කුවට කීයක් හරි දාගන්න කරන ව්‍යාපෘති රටේ ධනේ නාස්ති කරන ව්‍යාපෘති අපි කළ තියෙන මොකද්ද වස විස සහිත පුළුවන් තරම් තෙල් පොහොර කෘමිනාශක ලංකාවට ගෙන ගන්න ඒකටත් තවත් බිලියන 100කට වැඩි අපි වියදම් කරනවා ඉතින් ඇයි මේ රටට ඇස් සැරෙන්නේ නැත්තේ අත වෙනකම් මේ ගොවියන් සමග ඇමතිවරු මහ ගොඩක් ඉන්නවා පලාස් සභාවල ඇමතිවරු ඉන්නවා අපි අහන්නේ කරුණා කරලා අපේ සම්පත තමයි වෙන මොනවත් නෙවෙයි අපේ සම්පත මේ කිරිගොවියා ඒක හන්ද මේ කිරිගොවියා නගා සිටීමද ජාතික අවශ්‍යතාවය The JHU said the local dairy industry should be given a proper direction and plan for future development in order to become self-sufficient as a dairy-producing country. මේ කිරි හරක් ටික රැක ගැනීම සඳහා ඒක මස් කඩේට දක්වන්නවත් ගොවියන්ට දඬ නීති සංග්‍රහයට දාලා හැමදාම දඩ ගහන්නවත් නෙවෙයි මේ සම්බන්ධයෙන් විකල්ප විසඳුමක් ඉක්මනින් ලබා දෙන්න. ඒ වගේම රටේ තියෙන නීතිය ඒ විකල්ප ක්‍රියාමාර්ගය හදනකන් ඒ ගවයන්ට කන්න නැතුව මැරෙන්න ඉඩ නොදී රක්ෂිතයට අතුල් ගන්න එක වැරදි තමයි. නමුත් අපි නීතිය ඉස්සරහට ගෙනල්ලා හරක් ටික මස් කඩේට දක්වන්නේ නැතුව ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා අපි රජයේ බලධාරීන්ගෙන් ඒ වගේම අමාත්‍යතුමන්ගෙන් අනිත් අදාළ නිලධාරීන්ගෙන් අපි මේ අවස්ථාව දීලා හිටිනවා. රජය කියනවා අබේ භූමියෙන් වනෝද්‍යාන හරක් දාන්න එපා. ඒක තහනම් කරනවා. එළියේ
අපි ඉල්ලුවම තනබිම් තනබිම් දෙන්න ඉඩක් නැහැ කියලා. එතකොට අපිට හරක් හදන්න දෙන්නේ නැහැ, හරක් මරන්න දෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්නකට අපිට මරන්න විකුණන්න දෙන්නේ නැහැ, හදන්න අවසර දෙන්නේ නැහැ. Sri Lanka has completed preliminary work assessing the risk of most frequent tourist sites as the island beefs up its leisure products to welcome more holidaymakers, officials said. The project was mooted after an Australian tourist accidentally died after walking off the Horton Plains in the central mountain region last year. Malcolm Ellis, who heads UK's TUI Travel PLC's Activity Health and Safety Unit, spent nearly 2 weeks crisscrossing the island to evaluate risks in cultural heritage, mountains, tropical jungles and safari parks. Why is it important for a destination to manage safety and risk? Very simply, it's good business sense. As Nilmin said, the idea that customers, your clients come, have an enjoyable time, a risk-free or an accident-free experience will contribute to them being more likely to return and importantly telling other people what an experience that they've had. It means that no claims for compensation will be passed on to agents or to suppliers in the destination, and the reputation as a safe place to come is enhanced and maintained. From a tour operator's point of view, we have a number of obligations placed upon us to manage safety. We are legally liable for the acts and omissions of our third-party suppliers, which basically means that a customer will come to the tour operator to claim for compensation or damages, which we would then pass on to the third parties. It's a big problem for the UK in terms of the claims and compensation culture. It's changing rapidly in Europe, and people are more likely now to look for claims and compensation when things have gone wrong. Ellis, who toured Anuradhapura, Dambulla, Sigiriya, Pasikuda, Trincomalee, the Hill Country, Yala, Mirissa and Nigambo, trekked through tourist sites, safari tours to wildlife parks. And I want to stress that this is not about stopping doing things. As I've said at the bottom there, you can't take the adventure out of adventure. You just need to be aware of the risks involved in undertaking or delivering the adventurous activity. Nearly 11 years after the World Trade Center rose to international attention. As it reaches the height of the Empire State Building, an incredible time lapse of the construction of one World Trade Center has been released. The milestone is a preliminary one, foreign media reported. Workers are still adding floors to the building once called the Freedom Tower. It isn't expected to reach its full height for at least another year, at which point it is likely to be declared the tallest building in the US and the third tallest in the world. The new towers would be higher than the old Twin Towers, which both collapsed during the September 11, 2001 terrorist attack in which almost 3,000 people died. 87 meters tall. When completed, it will tower 541 meters above the New York skyline. Whilst the building is certainly set to make an impression, you can now follow Debrief on YouTube, Twitter, and Facebook.